දෙමහුම් වාහන එහෙමත් නැත්නම් හයිබ්‍රිඩ් වාහනයක් කිව්ව ගමන්ම ඔයාලට එකපාරම මතක් වෙන්නේ මොකද්ද අනිවාර්යයෙන්ම ඔයාලට මතක් වෙනවා ඇති අපිට එදිනෙදා ජීවිතේදී අහන්න හම්බෙන හයිබ්‍රිඩ් කාර් එක ගැන මොකද මේ හයිබ්‍රිඩ් කාර් එක තමයි අපිට එදිනෙදා ජීවිතේදී හැමදාම වගේ අහන්න දකින්න ලැබෙන්නේ හැබැයි ඔයාලා අහලා තිබ්බද හයිබ්‍රිඩ් භාණ්ඩ ප්‍රවාහන නෞකා ගැන මේක නම් මම හිතන්නේ 3 දෙනෙක්වත් අහලා තියෙනවා ඇති කියලා මොකද දැනට මුළු ලෝකෙටම තියෙන්නේ මේ වගේ හයිබ්‍රිඩ් භාණ්ඩ ප්‍රවාහන නෞකා ලෝකෙටම දෙකක් විතරයි ඒ වුණාට ආඩම්බර වෙන්න පුළුවන් කාරණාව තමයි මුළු ලෝකෙටම දෙකකට පමණක් සීමා වෙලා තියෙන මේ දෙමහොම් භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකෙන් එක නෞකාවක් නිෂ්පාදනය කළේ ශ්‍රී ලංකාවේ කොළඹ ඩොක්යාඩ් ආයතනය විසින් ශ්‍රී ලංකාව තුලදීමයි පුදුම හිතුණා නේද පුදුම වෙන්න දෙයක් නැහැ අද වීඩියෝ එකේ අන්තිම තප්පර ගණන වෙනකන් රැඳිලා ඉන්න අපි කතා කරමු ලෝකයේ දියුණු රටවල් තවම නොහදපු අපි හදපු ලෝකයේ දෙවන ඉකෝ භාණ්ඩ ප්‍රවාහන නෞකාව ගැන මිසුජි විටා කියන්නේ දැනට ලෝකයේ නිෂ්පාදනය කරලා තියෙන දෙවන ඉකෝ හයිබ්‍රිඩ් භාණ්ඩ ප්‍රවාහන නෞකාවයි මේ නෞකාව නිෂ්පාදනය කළේ කොළඹ ඩොක්යාඩ් PLC ආයතනය විසින් කොළඹ ඩොක්යාඩ් ආයතනය කියන්නේ 1974 වර්ෂයේ ආරම්භ කරපු ආයතනයක්. පෞද්ගලික ආයතනයක් විදිහට ක්‍රියාත්මක වුණත් මේ ආයතනයේ සතුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවල 35% කොටස් හිමිකාරීත්වයක් ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය දායකත්වයත් එක්කම ශ්‍රී ලංකාවේ තාක්ෂණයට ජපාන් තාක්ෂණය මුසු කරමින් ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන් අතින් කොළඹ ඩොක්යාඩ් ආයතනයේදී ඉදිවන සුවිසල් නෙමෙවුම් අද වෙනකොට ලෝපුරා ප්‍රධාන පිලේ ආයතනවලට අපනයනය කළ නිසාම ලෝකයේ ප්‍රධාන නෞකා නිෂ්පාදන සමාගම් අතරටද අපේ කොළඹ ඩොක්යාඩ් ආයතනය මේ වෙන විට ඉදිරියට පැමිණලා තියෙනවා. කොළඹ ඩොක්යාඩ් ආයතනය 2019 වර්ෂයේදී සුවිශේෂී නිෂ්පාදනයක් කළා. ඒ තමයි කේබල් ඉන්ෆිනිටි නෞකාව. ජපානයේ සඳහා ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කළ පළමු නෞකාව වන අතරම මෙම නෞකාව යොදාගන්නේ මුහුදේ අන්තර්ජාල රැහැන් නෙලීම සඳහායි. විශේෂත්වය තමයි ලෝකෙටම සීමිත ප්‍රමාණයක් තියෙන මේ කේබල් ඉන්ෆිනිට් නෞකාවක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළේ ඒ පළමු වතාවටයි. මේ ගැන ඔයාලා තවමත් දැනුවත් නැත්නම් මේ ගැන කරපු වීඩියෝ එකේ ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම ඔයාලට මේ වීඩියෝ එක උඩින්මත් බලා ගන්න සලස්වන්න ඔයාලට පුළුවන් එතනින් ගිහිල්ලා මේ කේබල් ඉන්ෆිනිට් නෞකාව ගැන සම්පූර්ණ විස්තරයක් ඔයාලට බලා ගන්න. දැන් කතා කරමු අපේ කතා මාතෘකාවේ ඉන්න මිසුජි විටා ඉකෝ හයිබ්‍රිඩ් නෞකාව ගැන. ශ්‍රී ලංකාවෙන් විවිධ රටවලට නෞකා නිෂ්පාදනය කර අපනයනය කළත් පළමුවතාවට තමයි යුරෝපා රටකට ශ්‍රී ලංකාවෙන් නෞකාවක් අපනයනය කළේ. ඒ නෝර්වේ රාජ්‍යයේ තියෙන මිසුජි ඉකෝ බිල්ඩ් කියන ලෝක ප්‍රසිද්ධ නෞකා සමාගමකට. දිගින් මීටර 89.95ක් සහ පළල මීටර 16කින් සමන්විත මෙම යාත්‍රාව DWT 5000ක භාණ්ඩ ධාරිතාවයක් රැගෙන යාමට හැකි අතරම මේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ විශාලතම නෞකාවද වෙනවා. මේ සම්පූර්ණ යාත්‍රාව අතිවිශාල 4-stroke එන්ජිමක් සහ කිලෝවොට් 1846ක බැටරියකින් සමන්විත අතරම හයිබ්‍රිඩ් ඉලෙක්ට්‍රික් ඩ්‍රයිව් පද්ධතියකින් සහ යාත්‍රාවේ දිශා දෙකක බල සැපීමටද හැකි නිසාම සාමාන්‍ය යාත්‍රාවලට වඩා මේ යාත්‍රාවේ කාර්ය සාධනය ඉතා ඉහළ මට්ටමක තියෙන බව තමයි කොළඹ ඩොක්යාඩ් ආයතනය පවසන්නේ. සාමාන්‍ය නෞකාවල කාබන් විමෝචනය ඉතා ඉහළ මට්ටමක තිබුණත් මේ නෞකාවේ අඩු කාබන් විමෝචනය නිසාම තිරසර සහ දේශගුණයට හිතකර යාත්‍රා කාණ්ඩයට තමයි මේ මිසුජි විටා නෞකාව අයත් වෙන්නේ. මෙම අතිනවීන තොග ප්‍රවාහන නෞකාව යුරෝපීය කාර්මික පාරිභෝගිකයන්ට වඩාත් ඵලදායී සහ ආරක්ෂිත වගේම වඩාත් පරිසර හිතකාමී මුහුදු ප්‍රවාහන යාත්‍රාවක් විදිහට දැනටම නම් කරලා තියෙන නිසාම මේ ඉකෝ හයිබ්‍රිඩ් නෞකාවෙන් පසුව තවත් නෞකා නවයක් නිෂ්පාදනයට දැනටමත් කොළඹ ඩොක්යාඩ් ආයතනය සමග ගිවිසුම් අත්සන් කරලා තියෙන බව තමයි කොළඹ ඩොක්යාඩ් ආයතනය මේ වෙන විට පවසා තියෙන්නේ. කොළඹ ඩොක්යාඩ් ආයතනය මේ වෙන විට ලෝපුරා අඛණ්ඩ විශ්වාසය පවත්වාගෙන යාමට සමත් වීමත් සමග මේ වෙන විට ලෝපුරා ප්‍රධාන කර්මාන්ත අතරටද පැමිණීමට ඉදිරියේදී කොළඹ ඩොක්යාඩ් ආයතනයට අවස්ථාව උදා වෙන එක ගැන නම් ලොකු විශ්වාසයක් තියෙනවා. මේ මිසුජි විටා නෞකාව මේ වන විට සම්පූර්ණයෙන්ම වැඩ නිමවා නෝර්වේ තජේ සහිත නෝර්වේ රාජ්‍යයට බාර දීමට කටයුතු කර ඇති අතරම මේ වන විට අනෙක් නෞකා නවයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති බවත් පසුගිය දවස් කීපය තුළ තවත් සුවිශේෂී නෞකාවක් ප්‍රංශයට ලබා දීමටත් කටයුතු කරලා තියෙනවා.
මේ නවකවගෙන තිස්සරා වීඩියෝ එකකින් ඔයාලත් එක්ක හම්බ වෙනකන් අදර ගිහින් යන්න යන්න කලින් කියන්න ඕනේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න කැමති නම් රටාව channel එක subscribe කරගෙන යන්න අමතක කරන්න එපා।